යෝ මොකද වෙන්නේ කට්ටිය? කවුද ඉන්නේ ලයිව් එකේ? ඉතින් මම දැක්කා පොඩි සීන් එකක් යනවා, වීඩියෝ එකක් යනවා මේ අද ඊයේ රෑ ඉඳන්. ඉතින් ඊ අපේ කන්සර්ට් එක තිබ්බා මෙහෙ විහාරමාදේවියගේ. ඉතින් කොහොම හරි එතන පොඩි පොඩි සිද්ධියක් වුණා. ඉතින් ගොඩක් කට්ටිය ඕක එක එක විදිහට කතාව හදලා දාලා තියෙනවා. ඒ මේ වීඩියෝ එක ගානට ලස්සන සමහර එඩිට් කරලා දාලා තියෙනවා. ඉතින් මම දැක්කා. ඒක බොහොම තප්පර ගානක සිද්ධියක් වුණේ. ඉතින් උනේ අපි කට්ටිය බැක් ස්ටේජ් අපි රාජා නිකන් ජෝක්ස් ටිකක් දදා හිටියා. නිකන් බොහොම නිකන් ජෝක්ස් ටිකක් ගියේ එතන. ඊට පස්සේ ෆිල්ටි මං හිතන්නේ එතනට ඇවිල්ලා පොඩි මිස් අන්ඩර්ස්ටෑන්ඩින් වෙලා පොඩි සිද්ධියක් වුණා. ඉතින් එතන කිසිම ආරවලක් වුණේ නැහැ. හැම ඒ කියන්නේ ওই ටික උතනින් ඉවරයි. එතනින් පස්සේ අපි අවුලක් නැහැ. අපි නිකන් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඉතින් ඕක දැන් ওই වීඩියෝ එකේ ඊටු ටික තිබ්බනම් කට්ටියට පේනවා. එතනින් පස්සේ මුකුත් උන්නේ නැහැ. ඉතින් කට්ටිය එක එක මම දැක්කා. මගෙන් කට්ටිය කෝල් කරලා අහනවා, අර මෙහෙම කියනවා, මෙහෙම වුණාද කියලා. ඉතින් උණ සිද්ධිය හරියටම වීඩියෝ එකේ තියෙනවා. ඔක ඔරිජිනල් වීඩියෝ එක තියෙනවා. කවුද වීඩියෝ කරේ මොකුත් මන් දන්නේ නැහැ. ඇයි වීඩියෝ කරේ මන් දන්නේ නැහැ. කොහොම හරි බොහොම සුළු සිදුවීමක්. ඉතින් ඕකම තමයි. ඉතින් මම රෙස්පෙක්ට් කරනවා ෆීල්ටිලාට. අපේ ඕජිස්ලා. ඉතින් අපි ඒ වගේ දෙයක් වුණාම අපි තේරුම් අරන් ඉන්න ඕයි. ඒක තමයි සීන් එක. ඒ කියන්නේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක කට්ටියට වෙනවා. ඉතින් ඕක තමයි ගොඩක් කට්ටිය වෙලා තියෙන. ගොඩක් කට්ටිය ඒක වටා කතා මවනවා. ඉතින් දන්න කට්ටිය දන්නවා එතන මොකක්ද උනේ කියලා. ඉතින් පොඩි මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ක් එක උනේ සිද්ධියක් තියෙන. බොහොම තප්පර ගානයි ඔච්චරයි. ඔතනින් ඉවරයි ඒක. ඊට පස්සේ අපි වියකු. ඉතින් ඉතින් මං කියන්නේ දන්න කට්ටිය දන්නවා. දැන් දන්නති කට්ටිය මගෙන් දැනගත්තා. තව එතන රිපෝට් කෙනෙක්ගෙන් අහන්න. ඉතින් බොහොම සුළු සිද්ධියක් උනේ. ඔයාලා මං දකිනවා. ඉතින් කතා හදන කට්ටිය කතා හදයි කරන් දැන් නෑ. එතන හිටියා වගේ ඇසෙන කට්ටිය ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි. ඔක කියන්තා මට ඕනලා තිබ්බේ. කිසි ප්‍රශ්නයක් නෑ අපේ. අපි පාඩු ඉන්නවා. ඉතින් අනික් කට්ටිය ප්‍රශ්නයක් කරගන්න එපා. See you.